ඇනිලීන් සෝඩියම් නයිට්‍රයිට් සහ හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය සමඟ සෙල්සියස් අංශක 5 සහ 14 උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ප්‍රතික්‍රියා මිශ්‍රණය. සෝඩියම් නයිට්‍රයිට් සහ හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය එකිනෙක ප්‍රතික්‍රියා කරපුවම ලැබෙන්නේ නයිට්‍රස් අම්ලය. නයිට්‍රස් අම්ලය ඇනිලීන් සමඟ ප්‍රතික්‍රියා කරපුවම හැදෙන්නේ බෙන්සීන් ඩයිසෝනියම් අයනය. බෙන්සීන් ඩයිසෝනියම් අයනය ස්ථායීව පවතින්නේ සෙල්සියස් අංශක 10ට වඩා අඩු උෂ්ණත්වවලදී. එතකොට ලැබෙන ප්‍රතික්‍රියා මිශ්‍රණය පවතින්නේ බෙන්සීන් ඩයිසෝනියම් අයනය. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඩී ෆීනෝල් ද්‍රාවණයකට එකතු කළ විට ෆීනෝල් ද්‍රාවණයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යොදපු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මිකයි, ෆීනෝල් ආම්ලිකයි. එතකොට ෆීනෝල් වල OH බන්ධනයේ විෂම විච්ඡේදනයෙන් H ධනායන පිටවෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් OH ඍණායන පිටවෙනවා. H ධනායන OH ඍණායන සමග ප්‍රතික්‍රියා කරලා ජලය හැදෙනවා. එතකොට හැදෙන ඔක්සිජන් ඍණායනයට සෝඩියම් ධනායනය බැඳෙනවා. එතකොට සෝඩියම් ෆීනොක්සයිඩ් තමයි ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ. එතකොට මේ කාණ්ඩයට සාපේක්ෂව පැරාස්ථානයේ තියෙන හයිඩ්‍රජන් පරමාණුව වෙනුවට ඩයිසෝනියම් කාණ්ඩය ආදේශ වීමක් සිද්ධ වෙනවා. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. මේ සංයෝගය තමයි අවසානයේ ලැබිය යුතු ඵලය. පළවෙනි පිළිතුරට මේ සංයෝගය දීලා තියෙනවා. එනිසා ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 1.